මේ වෙනකොට අපේ රට මහා පරිහානියකට ඇදිලා තියෙනවා. ඇදලා දාලා තියෙනවා. ඒ ඇදලා දාන්න අපි දායක වෙලා තියෙනවා. අපි වලවල් කපාගෙන තියෙන අපි විදිහින් ඒ වලින් ගොඩෙන් දුන කාලය ඇවිල්ලා තියෙනවා දැන්. මේ වගේ වස්පින්කමක් බාර ගැනීම මට හිතන්නේ මේ ආත්මේ ලැබලා තියෙන ලොකු හිණක්. වසර 2000 ගානේ ඉඳලා සරණ වුණා. ඒ සරණ අපිට අවශ්‍ය වෙලාව තමයි අද දවස. මේ අවුරුද්ද නාවෙන්දි ඉස්සෙල්ලා අපිට ඒ සරණ අවශ්‍යයි. උතුම් බෝධි රාජයන් වහන්සේ උතුම් මෝදාස්නිමා බෝධින් වහන්සේගෙන් අටගත්තා වූ උතුම් බෝධි මහන්සියලා ඒ දුලදුක සංසිඳවලා මේ රටට යහපත උදා කළා වගේම නාග ස්වාමීන් වහන්සේ නිරීක්ෂණය කරමින් යනවා. පාවඩ මතින් තමයි කරඩු අඩම්මන්නේ මේ හස්ති රාජයාගේ. සාදුනාද දෙනවා. අධිපති ආචාර වලවැහන්ගුවේ ධම්මරත්න හිමිපාණන්ගේ ප්‍රධාන ආරාධිත අනිෂ්කා රංජීවිද සිල්ලා. මයිදානේ බොහෝ දෙනෙක් මේ රටේ මිනිසු දන්නෙත් නැහැ, අපේ ගමේ මිනිසු දන්නෙත් නැහැ මේ උතුම් බෝධි රාජයන් වහන්සේලා තුන්නමගේ තියෙන බලය. මේක වසර 2000 ගානකට ඉස්සෙල්ලා හරියටම ගණන් කරලා බලන්න දුටුගැමුණු රජුව විහාර දුටුගැමුණු කුමාරයා විහාර මහදේවිට කවද්ද කුස පිළිසඳ ගත්තේ කියලා. විහාර මහදේවිට කුසේ හටගත්තේ කවද්ද කියලා කල්පනා කරන්න. අධ්‍යයනය කරන්න පුළුවන් මහාවංශයේ තියෙන පරිච්ඡේද ගණනාව. මේ ගම ගැන පරිච්ඡේද දෙකක් තියෙනවා. මේ වලවා හැංගුණු වැව කියන ගම ගැන පරිච්ඡේද දෙකක් තියෙනවා මහාවංශයේ. යන්නේ දුටුගැමුණු රජුගේ උපදින්නටත් පෙර මේ ගම ගැන තියෙන ඉතිහාසයක්. අපේ ආචාර්ය වලවා හැංගුණු වැව නායක හිම්පාණන් වහන්සේගේ ආවාදන් ශාසනා මත මේ විහාරස්ථානය හා මේ ගම්පෙදේශයේ අසන්න ගමි ජනතාවට පිටවන්නට ඕස්ට්‍රේලියාවේ ඉඳලා පැමිණි අරිස්කා රංජීව් ද සිල්වා මෙතනිය අපේ විහාරස්ථානයේ සෑම කටිත්තම් සොයලා බල්ලා අපේ විහාරස්ථානයේ ඉදිරි දැක්ම පිළිබඳ අපේ නායක ස්වාමීන් වහන්සේගේ ආවාද අනුශාසනා මත මේ කටයුතු ඉෂ්ට සිදු. Thank you.
මල්පෙරහැරේ පුතෙක් කියනවා. පුතාගේ නම මොකද්ද? සහේලාගේ. ගම? වැලිවැව. වැලිවැව. මේ කිට්ටුව නේද? වයස කීයද? පහයි. කොහෙද පෙර පාසල? සමනල පෙර. හොඳ දක්ෂයිනේ පුතාලා. නායක සුමහත්යන් වහන්සේගේ ආවාද අනුශාසනා මත මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. එහෙනම් මේ උත්තම පූජා වගේම අපට අතමහා කුසල් ධනයට අයත් මේ උත්තම පින්කම් තමයි කඨින චීවර පූජාව. එහෙනම් මේ කඨින චීවර පූජාව හෙටදීනේ අසලපුර පසලස්සක පොහොදිනේ මේ අනිෂ්කා රන්දිවිද සිල්වා මෙතිනිය විසින් වස් ආරාධනා කරන්න තියෙනවා. එනම් මේ තුන් මාසයේ තුරා ඔයතම මෙතුමියගේ චීවර පින්නපාත සේනාසන යන ගිලම්පසින් සූපසේ ලබලා දීලා ඒ වැඩසිටින්නා වස්වාසික වික්ෂුන් වහන්සේට අපෝපස්ථාන කළා. මේ රටේ පීඩිත ජනතාවට සේවය කරන්නට අසාධාරණයට ලක්වුණු ඒ දුකී දුප්පත් ඒ ජනතාවට අසන්න ජනතාවට පිහිට පතන්නට අපේ ආචාර්ය බලවායඟුනුවව නායක හිම්පාණන් වහන්සේ එක්ක හිටගෙන මේ රටේ අසාධාරණයට ඉදිරිපත් වෙලා සාධාරණීය යුත්තේ ගරුක සමාජය බිහි කරන්නට මේ උතුම් වූ සම්බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට මේ ස්ථානයට අනේක වාරයක් ඔබතුමියට පින් ඔබතුමියට ඇති වෙනා කායික පීඩා, මානසික පීඩා, භෞතික පීඩා දුර වේවා. අසත්පුරුෂය දුර වේවා. සත්පුරුෂ ළඟා වේවා. ඒ වගේම කල්ලාණ මිත්‍රයෝ ළඟා වේවා. විශ්වාස දෘෂ්ටික යාත්‍යව ඒතුලි ඔබතුමිය පතන සිටින සමාජ මේවර ඉදිරියට ගමන් කරන්නට හැකියාව ශක්තිය ධෛර්ය ලැබීමට මේ උතුම් දෙත් බල ඇති තුන් බෝධින් වහන්සේගේ ආනුභාව ශක්තිය ලැබේවා. ඇතෙන්නා වූ අටහනුවක් රෝග නවාලුවක් ව්‍යාජ 203ක් අතුරු අන්තරයන් සියලුම තුන්ද සමනේවා. කායික වශයෙන් මානසික වශයෙන් භෞතික වශයෙන් පවතින සියලු දුක් සමනේවා. යහපත සත සාන්ති උදායවා. චිරාක් කාලයට ඔබතුමිය ඒ සමාජ මේවර කරන්නට අප අතර වැජ වේවා කියලා ප්‍රාර්ථනා. මේ නායක සුමහත්යන් වහන්සේගේ ආවාද අනුශාසනා මත මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. එහෙනම් මේ උත්තම පූජා වගේම අපට අතමහා කුසල් ධනයට අයත් මේ උත්තම පින්කම් තමයි කඨින චීවර පූජාව. එහෙනම් මේ කඨින චීවර පූජාව හෙටදීනේ අසලපුර පසලස්සක පොහොදිනේ ඒ අනිෂ්කා රන්දිවිද සිල්වා මෙතිනිය විසින් වස් ආරාධනා කරන්න තියෙනවා. එනවා මේ තුන් මාසයේ තුරා ඔයතම මෙතුමියගේ චීවර පින්නපාත සේනාසන යන ගිලම්පසින් සූපසේ ලබලා දීලා ඒ වැඩසිටින්නා වස්වාසික වික්ෂුන් වහන්සේට අපෝපස්ථාන කළා. මේ රටේ පීඩිත ජනතාවට සේවය කරන්නට අසාධාරණයට ලක්වුණු ඒ දුකී දුප්පත් ඒ ජනතාවට අසන්න ජනතාවට පිහිට පතන්නට අපේ ආචාර්ය බලවායඟුනුවව නායක හිම්පාණන් වහන්සේ එක්ක හිටගෙන මේ රටේ අසාධාරණයට ඉදිරිපත් වෙලා සාධාරණීය යුත්තේ ගරුක සමාජය බිහි කරන්නට මේ උතුම් වූ සම්බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට මේ ස්ථානයට පැමිණෙනවා. අනේක වාරයක් ඔබතුමියට පින් ඔබතුමියට ඇති වෙනා කායික පීඩා, මානසික පීඩා, භෞතික පීඩා දුර වේවා. අසත්පුරුෂය දුර වේවා. සත්පුරුෂ ළඟා වේවා. ඒ වගේම කල්ලාණ මිත්‍රයෝ ළඟා වේවා. විශ්වාස දෘෂ්ටික යාත්‍යව ඒතුලින් ඔබතුමිය පතන සිටින
සමාජ මේවර ඉදිරියට ගමන් කරන්නට හැකියාව ශක්තිය ධෛර්ය ලැබීමට මේ උතුම් තෙත බල ඇති තුන් බෝධීන් වහන්සේගේ ආනුභාව ශක්තිය ලැබේවා. අතෙන්හා වූ අටහනුවක් ක්‍රෝධ නවනුවක් පියාජ 203ක් අතුරු අන්තරයන් සියලුම තුන්ද සමනේවා. කායික වශයෙන් මානසික වශයෙන් භෞතික වශයෙන් පවතින සියලු දුක් සමනේවා. යහපත සත සාන්තිය උදායවා. චිරා කාලයට ඔබතුමිය මේ සමාජ මේවර කරන්නට අප අතර වැජ වේවා කියලා ප්‍රාර්ථනා. මම අද ලොකු වාග්යක් මට මේ වගේ පින්කමකට සහභාගී වීම ගැන මේ වගේ වස් පින්කමක් බාර ගැනීම මට මං හිතන්නේ මේ ආත්මේ ලැබලා තියෙන ලොකු හිණක්. මම මේ පළවෙනි වතාවට මම වස් පින්කමක් බාර ගන්න තියෙන්නේ අවුරුදු 30 කණක් මං පොඩි කාලේ තමයි රට පදිංචියට ගියේ. ඉතින් මම මේක මේ වස්පින්කම ඉතාමත් සද්ධාවෙන් අපේ ස්වාමින් වහන්සේගෙන් සහ අපේ වලවාහන් වුණු වැවේ ආචාර්ය අමරත්න ස්වාමින් වහන්සේගේ මෙහෙවීමෙන් සහ මාගේ සහභාගීත්වයෙන් සිද්ධ කිරීම සම්බන්ධව මම ඉතාමත් සතුටු වෙනවා. මෙම ධමේ මම ඉස්සෙල්ලම පැමිණියේ මගේ තනි මාසයකට විතර උද මම ජලය ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා මම පොරොන්දු වුණා. ඒක ඒ පොරොන්දුව මට තාම ඉෂ්ට කරගන්න බැරි වුණා. මොකද නායක ස්වාමීන් වහන්සේට හරිදර ගොඩක් ඇති වුණා අපේ රටේ දේශපාලඥයන්ගෙන්. අපේ නායක ස්වාමීන් වහන්සේව වටන්න ගොඩාක් මේ රටේ දූෂිත දේශපාලනය දේශපාලඥයන්ගෙන් කරදර ඇති වුණා. මම උන්වහන්සේ මම සමාජ ක්‍රියාකාරිනියක් හැටියට රටේ නම් ඇවිල්ලා මම උන්වහන්සේගේ ඒ උන්වහන්සේව උන්වහන්සේ මේ රටට සම්පතක් මේ ලින්තලේ සහ වලවහැන්ගුණ වැව ප්‍රදේශයේ ප්‍රදේශයේ ජනතාවට සම්පතක්. ඒ නිසා උන්වහන්සේගේ උන්වහන්සේව රැකගන්න උන්වහන්සේට මඩගැහිම නවත්වන්න මම ගොඩාක් ඒකට ව්‍යාකාරිනියක් හැටියට සම්බන්ධ වුණා. ඒ නිසා මට අතුපැසවීම වුණා. නායක ස්වාමීන් වහන්සේ කිව්වා ටිකක් දවසක් දෙන්න මේක පටන් ගන්න කියලා. මම අනිවාර්යයෙන් දැන් හෙට ඇවිල්ලා මම ඒක ගැන කතා කරලා අනිවාර්යෙන් පටන් ගන්නවා. ඒ ජලය දීමේ ප්‍රොජෙක්ට් එක ඉතින් වස්පින්කම මම බාරගෙන කරනවා. මේ මම ආසයි කියන්න මම මේ රටේ ජනතාව වෙනුවෙන් තමයි මගේ ජීවිතය දැන් කැප කරලා තියෙන්නේ. මේ රටේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ඉතින් මම මගේ මුළු ජීවිතයම මගේ ගුණ ගිවා දොරස විකුණලා මම රටේ ජනතාව වෙනුවෙන් මට පුළුවන් විදිහට මම සේවය කරන්න තමයි දැන් බැඳලා ඉන්නේ. දැන් මගේ සංවිධානය අරහා මම ලොකු මේ රටේ දේශපාලඥයන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියන තීරණයට මම ඇවිල්ලා ඉවරයි. ඔක්කොමලා ඉන්නේ ඒගොල්ලන්ගේ යහපත පිණිස නිසා. මේ රටේ ජනතාවට උදව් කරන්න නෙමෙයි, මේ රට ගොඩගන්න නෙමෙයි, වංචාව දූෂණයෙන් පිරීලා තව තවත් හොරු තමයි මේ රටේ බිහිවෙන්නේ. ඒ නිසා මම බැලුවා අවුරුදු දැන් 11 මාසක් ඉතාම දූෂිත දේශපාලඥයෙක් එක්ක සටන් කරලා මරන්න හිතන් මාගේ ජීවිතේ ඝාතනය කරන්නත් තැත් කරලා ඒ ඔක්කොම මම මූණ දීලා ඉදිරියට ගිහිල්ලා මම කැප වුණා. මේ රටේ ජනතාව විඳින දුක මට දරා ගන්න බෑ. මගේ දරුවෝ ඉන්නේ රට, මගේ දරුවන් එක්ක මට සැප විඳගෙන හිවිල්ට වෙලා ඉන්න තිබ්බේ උනාට මේ මගේ උපන් රට. මගේ අම්මා තාත්තා තාම ජීවිතින් අතර ඉන්නවා. මගේ සහෝදරයෝ ඉතාමත් මම ළඟින් ආශ්‍රය කරන යාළුවෝ ඉන්නවා මේ රටේ. ඉතින් මට විතරෙන් එක කරන්න බෑ. ඉතින් මම ඒකයි මේ රටට ආවේ, මේ රටේ ජනතාවට උදව් කරන්න.
මට අනිත් මිනිස්සුන්ගේ ක්‍රියාවන් මට වෙනස් කරන්න බෑ. හැබැයි මට මන මාගෙන මා කෙරෙහි විශ්වාසය තබා ගන්න මම මේ රටේ ජනතාවට උදව් කරනවාමයි මගේ සංවිධානය හරහා මම දැන් වැඩපිළිවෙල පටන් ගන්නවා. ගමින් ගමට ගිහිල්ලා පුළුවන් තරම් මට පුළුවන් විදියට මේ රටේ ජනතාවට මේ දූෂිත දේශපාලන පාලකයන් කරන්නේ නැති දේ මම බාර අරගෙන මම කරනවා. ඉතින් ඒ නිසා මම මේ ගමේ ජනතාවට සහ මේ රටේ පුරවැසියන්ට කියන්නේ කරුණා කළා මේ සැරේ නම් තමන් හොඳට නුවණ පාවිච්චි කරලා තමන්ගේ දීලා තියෙන ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තම් අපි අපේ ඉදිරි අනාගතයේ ජන දරුවන්ට අනාගතයක් නැති වෙනවා. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ ගමන මේ දූෂිත දේශපාලනඥයන්ගෙන් තොර එකතු වෙලා අපි යහපත් සමාජයක් බිහි කරන්න උදව් කරමු අත්දැකීම් ගැන කියලා මම නිහඬව ස්තුතියි ඔබ සැමට.